නොසිතපු වෙලාවක හමු වෙන දෙයක් නිසා කෙනෙකු මිලියනපතියෙකු වෙන්න පුළුවන්. එහෙම කියනකොට ඔබට මතක් වෙන්නට ඇත්තේ මිල මුදල් සහ රන් ආභරණ පුරවපු නිදානයක් වෙන්නට ඇති. නමුත් මේ ඔබව දැනුවත් කරන්නේ නම් මෙවැනි නිදානයක් ගැන නොවේයි. විශ්වාස කරන්න කෙනෙකුට නොහිතන වෙලාවක හදිසියෙම හමු වෙන අමුතුම විදියේ දෙයකිනුත් මිලියනපතියෙකු වෙන්න පුළුවන්. ඔබ කවදාවත් හිතුවත් එක් සත්වයෙකු නිසා කෙනෙකුට මිලියනපතියෙකු විය හැකි බව. මේ වීඩියෝ එකෙන් අපි ඔබ වෙත ගෙන එන්නේ ලෝ මිලියන අධිකම සත්වයින් පිළිබඳවයි. මේ සත්වයින් අතරින් එකෙක් කෙනෙකුට හමු වුණා කියන්නේ නිදානයක් හමු වුණා වගේ. මොකද මෙම දුර්ලභ සත්වයින්ට සත්වයෙකුත් පවත්වාගෙන යන ධනවතුන් සහ කැලෑ සත්වයින්ට ඇලුම් කරන පුද්ගලයින් අදාහගත නොහැකි තරම් මුදලක් ගෙවන්න වුණත් සූදානම්. එම නිසා මේ සත්වයින් ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන ඉලක්කයක් වී තිබෙනවා. මේ වීඩියෝව ගෙනෙන්නේ සඳහා අනුබලයක් ලබා දීමට නොවෙයි, ලෝකයේ සිටින මිලෙන් අධිකම සත්වයින් කවුද යන්න ගැන ඔබව දැනුවත් කිරීමටයි. අංක 1. ඇරවානා ඩ්‍රැගන් ෆිෂ්. මේ ඔබ දකින ඩ්‍රැගන් නරවානා ෆිෂෝ ඒෂියන් නරවානා යනුවෙන් හඳුන්වන මත්ස්‍යයා අද පෘථිවියේ වෙසෙන පැරණිතම මත්ස්‍ය විශේෂයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මොවුන් මෙලොව වාසය කරන්නේ ජුරාසික යුගයේ සිටන් ආසියාතිකයින්ට අනුව මොහු සෞභාග්‍ය ළඟා කර දෙන වාසනාවන්ත මත්ස්‍යයෙක්. මේ මත්ස්‍යයා ඉහළ මිලකට අලෙවිවීමට එක් හේතුවක් ලෙස එය හඳුන්වන්නට පුළුවන්. උදාහරණයක් විදිහට රෙඩ් අරවානා විශේෂයේ ඩොලර් දහස් ගණනක් වෙනවා. නමුත් මේ මත්ස්‍යයින් වද ව්‍යාමයේ තර්ජනයට දැඩිසේ ලක්ව සිටීම නිසා විකිණීමද ඉතා සීමිත වී තිබෙනවා. අන්තර්ජාලයේ පැතිර යන කටකතාවකට අනුව හොඳින් වැඩුණු මේ සත්වයින්ගේ ශරීරයේ මයික්‍රෝචිපයක් රඳවා ඇති අතර එහි මෙම සත්වයා ඉපදුනේ කොහේද කවදාද පෙළපත සහ අභිජනනය සිදු කළ පුද්ගලයාගේ නමද එහි ඇතුළත් වෙන බව පැවසෙනවා. එහි මෙම සත්වයා ඉපදුනේ කොහේද කවදාද පෙළපත සහ අභිජනනය සිදු කළ පුද්ගලයාගේ නමද එහි ඇතුළත් වෙන බව පැවසෙනවා. ඒ වගේම මේ මත්ස්‍යයාගේ අයිතිකරු සතු ඒ බව සනාථ කරන සහතික පත්‍රයක්ද ඇති බව පැවසෙනවා. එය ඇත්තනම් මයික්‍රෝචිපේ මගින් එය තහවුරු කරගන්න පුළුවන්. ඔබ දන්නවද ඒෂියන් නරවානා කියන මත්ස්‍ය විශේෂය ලෝ මිලෙන් අධිකම ජලජ ජීවීන් අතරින් උඩින්ම සිටිනවා. මොකද මේ මත්ස්‍යයෙක් ඩොලර් ලක්ෂ 3ක් පමණ වෙනවා. රුපියල් වලින් පංකෝටි 53 ලක්ෂයක් තරම් මුදලක්. අංක 2. කළු කොණ්ඩ ගිරවා. මේ ඔබ දකින්නේ බ්ලැක් කොකටු යනුවෙන් හඳුන්වන ගිරව් විශේෂයයි. දැක්ක ගමන් මේ ඇත්ත සතෙක්ද ෆොටෝෂොප් වලින් සකසපු ව්‍යාජ පින්තූරයක්ද යන්න ඔබට හිතාගන්න බැරි වෙන්නට ඇති. මිලෙන් නදික ඉතා දුර්ලභ මේ කළු කොණ්ඩ ගිරව් විශේෂය වාසය කරන්නේ ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශයේ ආශ්‍රිතවයි. ඒ වගේම ඕස්ට්‍රේලියාවට ආසන්න නිව්ගිනියාවල සහ ඒ අවට දූපත්වලත් මේ පක්ෂීන් දැක ගන්න පුළුවන්. මේ තමයි ඕස්ට්‍රේලියාවේ වෙසෙන කොණ්ඩ ගිරව් අතරින් පැරණිතම කොණ්ඩ ගිරව් විශේෂය වන්නේ. මේ පක්ෂීන් විශේෂය රඳවා තබා ගැනීමට අතිශය දුෂ්කර වන අතර ඉතා මුරණ්ඩු දඩබ්බරයින් වෙනවා. උදාහරණයක් විදිහට මෙම සත්වයා පුහුණු කරන විට සුළු වැරද්දක් වුණත් ඉතා ආවේගශීලී වන අතර පහර දීමට පවා කටයුතු කරනවා. ඒ වගේම කළු කොණ්ඩ ගිරවාට යමෙකු සුළු හෝ කෙනෙහිලිකමක් කරොත් ඒ මතක තියාගෙන පළිගැනීමට පවා කටයුතු කරනවා කිව්වොත් ඔබ පුදුමයටපත් වේවි. මේ පක්ෂියාගේ හොට ඉතා තියුණු නිසා කූඩු කරොත් ඒ කපාගෙන යන්නට උත්සාහ කරනවා. කළු කොණ්ඩ ගිරවා සත්වෝද්‍යානවල නඳවාගෙන සිටියේද මේ සත්වයාගේ ස්වභාවයට කිසිසේත්ම සුදුසු වන්නේ නැහැ. මොකද ස්වභාවික පරිසරයේ සිටින විට මොවුන් අනුභව කරන්නේ ශාකවල හැදෙන නට්සෝ දුඩපල වර්ගයි. ඒ වෙනුවට මෙම සත්වයින්ට වෙනයමක් ලබා දීමට අපහසු වන අතර සිරගතව සිටින විට වැඩි කාලයක් ජීවත් වන්නේ නැහැ. ඒ වගේ මොවුන් වර්ගයාභෝග කිරීමත් සිදු කරන්නේ නැහැ. මොවුන් ඉතා දුර්ලභ නිසා ස්වභාවික පරිසරයේදී දැක ගන්නට ලැබෙන්නේ ඉතා කලාතුරකින්. එම නිසා කළු වෙළඳපොළ තුළ කළු කොණ්ඩ ගිරවෙකුගේ වටිනාකම ඩොලර් 16,000 ඉක්මවනවා. රුපියල් වලින් නම් ලක්ෂ 30කට ආසන්න මුදලක්. අංක 3. ඩිබ්ග්‍රාසස් වඳුරන්. ප්‍රයිමේට්ස් වර්ගයට අයත් වන සත්වයින් විශාල ප්‍රමාණයක් සිටිනවා. ඔවුන් අතරින් එක් විශේෂයකින් අනෙක් විශේෂය පැහැදිලිව වෙන්කොට හඳුනා ගැනීමට පවා ඉතා අපහසුයි. නමුත් ඔබ කෙදිනක හෝ මෙවැනි වඳුරෙක් දුටුවොත් නම් ජීවිත කාලයටම අමතක වෙන එකක් නැහැ. මොකද මේ වඳුරු විශේෂයට තිබෙන්නේ ඉතා වයසට ගිය වඳුරෙකුගේ පෙනුමකි. බලපු ගමන් අවධානය යන්නේ මේ වඳුරන් සතු සුදු රැවුල වෙතයි. ඒ වගේම ඝනකම් රතු පැහැති ඇහි බැමද තවත් විශේෂ ලක්ෂණයකි. බලන්න ඔවුන්ගේ දෑස් ඉතා දුක්බර ස්වභාවයක් ගන්නවා. මොවුන් වාසය කරන්නේ මධ්‍යම අප්‍රිකාව නිජ භූමිය කරගෙනයි. මොවුන් සාමාන්‍ය පරිසරයේදී නම් දැක ගන්න ඉතා අපහසුයි. මොකද ඔවුන් සැඟවීමට සහ නිශ්ශබ්දව සිටීමට අති දක්ෂය වෙනවා. එසේ වුණත් මෙම සත්වයින් මිනිසුන් විසින් අල්ලාගෙන අභිජනනය පවා සිදු කිරීමට කටයුතු කර තිබෙනවා. විශ්වාස කරන්න මෙම ඩිබ්‍රාසස් වඳුරු විශේෂයෙන් එකෙක් ඩොලර් 7000ක් වූ රුපියල් වලින් නම් ලක්ෂ 13කට ආසන්න වෙනවා. නමුත් මෙහි වූ අනෙකුත් සත්වයින්ට සාපේක්ෂව නම් මෙම වඳුරු ගහන්නේ ඉතා ඉහළ මට්ටමක පවතිනවා. අංක 4. සුදු සිංහයින්.
බොහෝ කාලයක් පුරාවට මිනිසුන් හිතාගෙන සිටියේ මේ සුදු සිංහයින් යනු දකුණු අප්‍රිකාවේ පුරාවෘතවල එන මිත්‍යා සත්වයෙකු පමණක් බවයි. නමුත් ලෝකයේම මවිතයට පත් කරමින් 1900 ගණන්වල ප්‍රථම වතාවට සුදු සිංහයෙක් ගැන සිදු කළ විද්‍යාත්මක නිරීක්ෂණයක් ප්‍රචාරයට පත් වුණා. ඉන්පසුව නම් සුදු සිංහයින් දැක ගන්නට ලැබුණේ ඉතාමත්ම දුර්ලභ වශයෙන්. ඉන්පසුව 1975 වර්ෂයේදී දකුණු අප්‍රිකාවේ ටිම්බාවාටි අබේ භූමියෙන් සුදු සිංහයෙකුගේ සිංහ පැටව් කිහිප දෙනෙකු හමු වුණා. විද්‍යාඥයින් පවසන විදිහට මීට වසර 20,000කට පෙර පැවති පේලියෝලිතික් යුගයේ හිමවලින් වසුණු කාන්තාරවල සුදු සිංහයින් බහුලව වාසය කරා. එකාලේම සුදු වර්ණය ඔවුන්ට සැඟව සිට දඩයම් කිරීම සඳහා සබා දහමෙන් ලැබුණු දෙයක්. නමුත් කාලගුණ විපර්යාසයන් හේතුවෙන් පෘථුවිය උණුසුම් වීමත් සමග ඔවුන් අප්‍රිකාව වැනි උණුසුම් රටවල්වල සවානා බිම් මත සංක්‍රමණය වුණා. හොඳින් මතක තබා ගන්න, මෙම සුදු සිංහයින් ඇල්බයිනෝ කියන දුර්ලභ ජාන රෝගයට ගොදුරු වන් හෝ වෙනත් සිංහ විශේෂයකට අයිති උන් නොවෙයි. ඔවුන්ට මෙම සුදු පැහැය ලැබී තිබෙන්නේ එක්තරා විශේෂ ජානයක් මගින් නිස්මත වූ නිලීන ලක්ෂණයක් මගින්. අද මිහිමත වෙසෙන සුදු සිංහයින් ගණන 300කටත් වඩා අඩුයි. ඔවුන් දැක ගන්නට පුළුවන් වන්නේ සත්වෝද්‍යානවල හෝ අබේ භූමිවල පමණයි. එම දුර්ලභත්වය සහ සුදු සිංහයින්ගේ අපූර්ව බව නිසාම කළුබෙලඳ පොළ තුළ ඩොලර් ලක්ෂයක මුදලක් හෝ රුපියල් වලින් නම් 1,84,00,000 මුදලක් නියම වී තිබෙනවා. සුදු සිංහයින්ට ස්වභාවික පරිසරයේ දිවි රැක ගැනීම ඉතා අපහසුයි. මොකද ඔවුන්ගේ සුදු වර්ණය නිසා එම සත්වයා දුරතියා පහසුවෙන් දැක ගන්න පුළුවන්. ඒ වගේම සත්ව ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවටත් මේ සත්වයින් පත් වෙනවා. අංක 5. අයම් සිමානි. හිතන්න මේ කුකුලා මිලෙන් අධික වීමට හේතුව කුමක් විය හැකිද? ඒ මෙම කුකුලන් ඉතා දුර්ලභ කළු කුකුලන් විශේෂයක් වීම නිසායි. බලන්න, මෙම කුකුලාගේ සෑම අංගයක්ම එක සමාන විදියකට තද කළු පාටකින් යුක්තයි. එපමණක් නොවේ, ශරීර අභ්‍යන්තරික ඉන්ද්‍රයන් පවා තද කළු පාටයි කිව්වොත් ඔබ පුදුමයට පත් වේවි. කිකිලියන්ගේ රුධිරයේ වූ විශේෂ ජානයක් විසින් තමයි මේ තත්ත්වය ඇති කර තිබෙන්නේ. මෙම අයම් සිමානි කුකුළු විශේෂය සාර්ථක ලෙස අභිජනනය කිරීමට ඉන්දුනීසියානුවන් සමත් වී තිබෙනවා. ඉතින් මෙම දුර්ලභ අපූරු කුකුළු විශේෂය ඉන්දුනීසියාවේ අලෙවි වන්නේ ඩොලර් 200ක් වැනි මුදලකටයි. රුපියල් වලින් නම් 36,000ක් වැනි මුදලක්. නමුත් ඇමරිකාවේ නම් ඩොලර් 2,500කට පවා මේ කුකුලන් අලෙවි වෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත් වේවි. අංක 6. හිමරිලවුන්. අධික සීතල කාලගුණ තත්ත්වයන් නී වාසය කරන ස්නෝ මංකි හෝ හිමවඳුරෙකුගේ වටිනාකම රුපියල් 105,000කට වඩා වැඩි. ජපානයේ වනාන්තරවල වෙසෙන මේ රිලව් විශේෂය අතිශය දරුණු සීත ඍතුවලදී පවා නොනැසී සිටීමට සමත් වෙනවා. ජපානයේ උතුරු ප්‍රදේශයට වසරේ මාස 6ක් එක දිගටම හිම වැටෙනවා. හිම නිසා එහි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 5කටත් වඩා අඩුයි. ඉතින් මෙම රිලව් එම අති සීතල දවස් ගත කරන්නේ උණුදියප ගුණ තුලයි. සීතල දරුණුවටම පවතින දිනවල නම් ආහාර සොයා ගැනීමටවත් ඔවුන්ට උණුදියප ගුණ වලින් පිටට යන්නට හැකි වන්නේ නැහැ. මොකද ශරීරයේ පුරාම ලොම තෙමී ඇති නිසා ඉන් පිටතට පැමිණි විගස සීතලෙන් ගල්වෙන්නට වැඩි වෙලාවක් යන්නේ නැහැ. එම නිසා ඔවුන් අපූරු ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. ඒ තමයි ලොම වියලාගත් දෙදෙනෙක් පිටතට ගොස් ආහාර රැගෙන එනතුරු අනෙක් අය උණුසුම් ජලය තුලටම වී සිටිනවා. මෑතකදී මෙම සත්වයින් අන්තර්ජාල රතු ලෑස්තුවට ඇතුළත් කරා. ඒ ඔවුන් වඳ ව්‍යායාමයේ තර්ජනයට දැඩිසේ ලක්ව සිටීම නිසායි. එම නිසාම ඔවුන්ට ආරක්ෂාව සලසා තිබුණද විශේෂ අවසරයක් යටතේ මේ සත්වයෙකු ලබා ගන්න පුළුවන්. අංක 7. අරාබි අශ්වයින්. ඔබ අශ්වයින් ගැන යම් තරමක දැනුමක් ඇති කෙනෙකු හෝ අශ්වයින් ගැන කිසිවක් නොදන්නා කෙනෙකු නම් අරාබියානු අශ්වයින් ගැන නම් අසා නොතිබෙන්නට ඉඩක් නැහැ. මොකද ඔවුන් තමයි ලොව ඉතා පැරණිතම වගේම ඉතා ජනප්‍රියතම ධාවන අශ්වයින් වන්නේ. අරාබි අශ්වයින් ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයට පත්වීමට හේතුව වන්නේ ඔවුන්ගේ අලංකාරවත් පෙනුම, ජවසම්පන්න බව, වේගවත් බව සහ දරාගැනීමේ ශක්තියයි. මෙම අශ්ව විශේෂයට සමාන අශ්ව විශේෂයක් මීට වසර 2500කට පෙර ඈත අතීතයේදීද වාසය කර තිබෙනවා. එදා සිට මේ වංශවත් අරාබි අශ්වයින් තව තවත් ජවසම්පන්න, අලංකාරවත්, සුවිශේෂී අශ්ව විශේෂයක් බවට පරිණාමය වුණා. ඊට අමතරව ගමනාගමනයට වගේම ක්‍රීඩාවන් සඳහාත් මේ අශ්වයින් භාවිතා වෙනවා. අරාබි අශ්වයින්ගේ සුරූපී බව නිසා මොවුන් චිත්‍රපටි දර්ශනවලටත් යොදාගෙන තිබෙනවා. හොඳ වංශවත් මෙවැනි අශ්වයෙක් මිලදී ගන්න ඔබටත් පුළුවන්. නමුත් ඒ සඳහා ඩොලර් 30,000ක මුදලක් හෝ රුපියල් 155,000ක් වැනි මුදලක් අවශ්‍ය වෙනවා. විශ්වාස කරන්න, 1984 වර්ෂයේදී අරාබියානු අශ්වයෙන් ඩොලර් මිලියන 11ක් වැනි හිතාගන්නවත් බැරි තරම් විශාල මුදලකට අලෙවි වුණා. අශ්වයෙකු වෙනුවෙන් රුපියල් කෝටි 200කට වඩා මුදලක් කෙනෙකු වේදම් කරා කියලා හිතන්න අපහසුයි නේද? ඉතින් මේබ දුටුවේ ලෝ මිලෙන් අධිකම සත්වයන් කිහිප දෙනෙකි. අවසානයේදීත් පැවසිය යුතුයි, මේ වීඩියෝ ඉදිරිපත් කරේ ලෝ දුර්ලභ වටිනා සත්වයන් ගැන ඔබව දැනුවත් කිරීමට මිසං සත්ව ජාවාරම් සඳහා අනුබල දීමට නොවෙයි. මෙහි දැක්වෙන එකම සත්වයෙකුවත් ලංකාවේ දැක ගන්නටවත් නැහැ. ඔබ නොදත් මෙවැනි දේවල් දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනු වෙබ්බෝත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.